බලමු අපි මාතෘකාව අය පාඩම ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනය අය පාර බලමු මේ මාතෘකාව ඓතිහාසික දැනුම සහ එහි ප්‍රායෝගික ආදේශනය අපි බලමු මේකේ හැඳින්වීම කොටස එතකොට මේක තියෙනවා මේ ඕනෑම සමාජයක් සමතුලිතව පවතින්නේ දැනුම පාද කොටගෙන සෑම සමාජයකටම දැනුම් සම්භාරයක් තියෙනවා ඒ දැනුම නිසා තමයි සමාජ සමතුලිතව පවතින්නේ එතකොට මේ දැනුම කොහොමද ගොඩනගලා තියෙන්නේ මේ දැනුම ගොඩනගන ආකාරය ඒ දැනුම ඒ සමාජයේ අයත් ස්වාභාවික පරිසරය ගක්මයි මේ සමාජයේ අයත් සහභාගී පරිසරය ඊට අනුකූලව ජීවත් වීමේ නිර්මාණ සංස්කෘතිය ආන්න සංස්කෘතිය එක තමයි සහභාගී පරිසරය දෙක සංස්කෘතිය පරිසරයට අනුව කාලයක් ජීවත් වෙනකොට සංස්කෘතියක් හැදෙනවා එතකොට මේ සහභාගී පරිසරය සහ සංස්කෘතිය අනුව තමයි මේ දැනුම් පද්ධතිය නිර්මාණය වෙන්නේ. එතකොට මේ ලෝකයේ නොඑක් සමාජවල එකිනෙකට වෙනස් ආකාරයේ දැනුම් පද්ධතිය දකින්න පුළුවන්. දැන් මේ දැනුම ඓතිහාසික දැනුම මේ සමාජ දැනුම ලෝකේ හැම දැනුම හැම සමාජයකම එක හා සමාන තත්වයක නැක වෙනස් වෙනවා. දැනුම් වෙනස් අපි උදාහරණ ගත්තොත් එහෙම මේ ආසියා ලංකාවේ පරම සමාජ දැනුම නෙවෙයි අපි හිතුවොත් අප්‍රිකාව නැත්තම් අපි හිතමු වෙනත් මේ සිංහ මෙතන ප්‍රදේශයක අතු ග්‍රීන්ලන්තය එවැනි සමාජයක දැනුම් පද්ධතිය මීට වඩා වෙනස්. ඇයි වෙනස් වෙන්නේ මේක? ඇයි පුතා මේක වෙනස් වෙන්නේ? මේ ලෝකයේ සියලුම සමාජවල තියෙන දැනුම් පද්ධති සමාන නොවෙන්නේ ඇයි? මේ දැනුම ගොඩනගින්නේ පරිසරය සහ සංස්කෘතිය අනුව. අපි දන්නවා ලෝකයේ තැනින් තැනට පරිසරය වෙනස්. ඒ නිසා නිර්මාණය වෙන දැනුම් පද්ධතියත් වෙනස් වෙනවා. අපි උදාහරණයක් ගමු. අපි ගමු නිවාස ඉදිකිරීම සම්බන්ධ දැනුමක් තාක්ෂණයක් තියෙනවා. ඒ දැනුමද මේ ලංකාවේ පරම සමාජයේ තිබුණු නිවාස ඉදිකිරීම සම්බන්ධ දැනුමද ග්ලැසියර් දන ප්‍රදේශයක නැත්නම් අපි හිතමු කොහොම හිම මිදන ප්‍රදේශයක තිබුණේ අපි හිතමු ඉග්ලූ ගෙවල් වල දැකලා තියෙනවා ඉග්ලූ ගෙවල් ඒ හිම මිදන ප්‍රදේශවල ජීවත් වෙන මිනිස්සුන්ගේ ගෙවල් ඉග්ලූ ගෙවල් ඒකවල හදන ආකාරය වෙනස් ඒක හිමෙන් හදලා තියෙන්නේ එතකොට ඒ දැනුම ඒ විදිහේ ගෙවල් හදන්න පුළුවන්ද මේ ලංකාවේ මිනිස්සුන් හදන්න බෑ එතකොට ලංකා මිනිස්සුක හදන ආකාරයෙන් නිවාස හදන්න පුළුවන්ද ඒ ඉග්ලූ සමාජයක මිනිස්සුෙකුට මේ ඒ ග්ලැසියර් මිදන ප්‍රදේශයක මිනිස්සුෙකුට මම කරන්න පුළුවන් කමක් නැහැ හේතුව ඒ දැනුම නිර්මාණය වෙන්නේ සහභාගී පරිසරයට අනුව නිසා එතකොට මේ දැනුමෙන් මොකද සිද්ධ වෙන්නේ මේ සමාජය සතුනේ දැනුම් පද්ධතියෙන් මොකද කරන්න කාර්යබාරය මොකද සිද්ධ වෙන්නේ සමාජයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය එකක් තමයි මේ දැනුම් පද්ධතිය සමාජයේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරනවා ඇති කරනවා අනික තමයි තිරසර පැවැත්ම තහවුරු කරනවා එනම් මේ කරුණ දෙක අනුව මේ දැනුම් පද්ධති ගාමත් වැඩගත් වෙනවා අපේ තිබුණ නිෂ්පාදන කාර්යක්ෂමතාවය දැන් අපේ පැරණි සමාජේ පැරණි මිනිස්සු දැනගෙන හිටියා
කුසගර්මාන්ත පිළිබඳ උඩ හොඳ අවබෝධයක් අත්දැකීමක් තිබ්බා. ස්වාභාවික පරිසරය අපේ අතීත සමාජයේ ඊටම සමීපව ආශ්‍රය කරා. ඒ නිසා මේ පරිසරය හා සම්බන්ධව ගොඩනැගුණු මහා ධර්ම සම්භාරයක් අපිට තිබුණා. මම පොඩි උදාහරණ පොඩි කියන්නම් මේක. අපි බලන මිනිස්සු දන්නවා දැන් අපි අද කාලගුණක වාර්තා කියන තීරණේ ආයතනය. ඒ තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව. එවැනි ආයතනයක් නැති වුණාට අපේ මිනිස්සු අදට වඩා හොඳට අතීතයේ කාලගුණේ පිළිබඳ දරගෙන හිටියා. ඒක උදාහරණයක්. මිනිස්සු දන්නවා එළමෙල වාස්කන්නේ එළමෙල මාස්කන්නේ මහකන්නේ කොච්චර වැස්සක් වහිනවද? හොඳට වහීද? වැව පිරෙයිද? ගොවිතැන් කරන්න පුළුවන් වෙයිද? බැරි වෙයිද? මිනිස්සු මේක බොහෝ කාලයකට පෙර දැනගන්නවා. සරල උදාහරණයක්. මේ දළු මහා පරිසරයේ වල දන්නවද පුතා කිරල්ලු කුරුල්ල විශේෂය දන්නවද කියලා? පුතේ කියන දන්නවද කියලා? කතා කරන්න පුතේ. මට ඇහෙන්නේ ඔයගොල්ලෝ කතා කරනවා. පුතේ කියන බලන්න. කලකලු දානවා පුතේ. එතකොට මේ කිරල්ල කොහෙද පිටතර දාන්නේ? වැව ඉවුරේ. ඔව් වැව ඉවුරේ. වැව ආසන්නව. ඔව් මේ සතා පිටතනි වල පිටතර දානවා. පිටතනි වල. එතකොට යා මේ ඔය බොරළු ගඩන් වල බොරළු කොට එකතු කරලා පිටතර දාන්නේ. මෙන්න මේ සතා අනුව අපේ මිනිස්සු කාලගුණයේ පිළිබඳ ලොකු දෙයක් දැනගත්තා. මේ පිටතර දාන ඒවනේ. සතා පිටතර දැම්මොත් දැන් පුතේ මේ පායන කාලේ වැව වතුර ගොඩක් අඩු වෙනවානේ. දැන් අපි තුමුක ජූලි අගෝස්තු වෙනකොට වැව වල වතුර ගොඩාක් ජල මට්ටම් පහළ බහිනවා. ගොඩක් ඈත වතුර තියෙනවා. මෙයා ওই වැව මැදට ගිහිල්ලා මේ වතුර කිට්ටුවටම ගිහිල්ලා බිත්තර දැම්මොත් අපේ ගොවිය දන්නවා ඒ එන මාස් කන්නේ වැස්ස ලැබෙන්නේ නැහැ. වැස්ස ඉතාමත් අඩුයි. වැව පිරෙන්නේ නැහැ. මේ සතා වැව් බැම්මේ එකක් උඩට අවිල්ලා මැද වගේ පිටර දැම්මොත් අපේ ගොවිය දන්නවා ඒ එන මාස් කන්නේ හොඳට වහිනවා මෙදා පාර වැව පිරෙනවා. හරිද පුතේ? ඉතින් බලන්න මේ දැනුම කෘෂිකර්මාන්තේ සාර්ථක කරගන්න වැදගත් වෙනවද නැද්ද? මේ වැස්ස පිළිබඳව කලින් දැනගන්න එක කෘෂිකර්මාන්තය සාර්ථක කරගන්න වැදගත් වෙනවද නැද්ද පුතේ? මේක වැදගත් වෙනවා. ආන්න බලන්න සමාජයේ මොකද මේ නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩිකරනද මේ දැනුම කියන එක වැදගත් වෙනවා. අපකට උදාහරණ එකක් පමණයි. දැන් අපි ගමුක අපේ පාරම්පරික වෙදකම් වෛද්‍ය ශාස්ත්‍රයේ තාම දිනු මට්ටමක තිබුණා. ඉතින් මේවා නිෂ්පාදන කාර්යක්ෂමතාව වැඩි කරන්න හේතු වුණා. එතකොට අපේ මිනිස්සු අපිට උදාහරණයක් ගමු. මැටි කර්මාන්තය කළා. ඔවුන්ට පසකන අවබෝධයක් තිබ්බා. ඒගොල්ලෝ උචිත මැටි වර්ග තෝරගත්තා. නේ? ඒවා නියමිත ආකාරයෙන් පදම් කරගත්තා. පදම් කරගෙන උසස් ප්‍රමිතිය භාණ්ඩයක් හැදුවා. එතකොට නිෂ්පාදන කාර්යක්ෂමතාවය වැඩි කරන්න මේ දැනුම් සම්භාරය වැදගත් වුණා. ත්‍රිසර ප්‍රවත්ම මේක තේරුම තමයි සමබර ප්‍රවත්ම සමාජය සමබරව පවත්වාගෙන යන්න මේ දැනුම වැදගත් වුණා. සමහර වෙලාවට මේ දැනුම වර්තමානයේ අපිට අදත් වැදගත් වෙනවා. අදත් වැදගත් වෙනවා. අදත් අපි දැනුම භාවිතා කරනවා. අතීත වාරිතාක්ෂණය, අතීත වාස්තු විද්‍යාව, අපි කතා කරපහුගේ පාඩමේ උරුවඩලි මහාසහිත කරපු ආකාරයේ මේ පරිසරයේ ස්වභාවය තේරුම් අරගෙන ඊට අනුරූපව ගැළපෙන ආකාරයෙන් ඕන ගොන්නගලින් ඉද කරා. ඒ දැනුම වර්තමානයේ අදත් ඉතාමත්ම
වැදගත් වෙනවා. එතකොට තව පුංචි කාරණයක් මේ සමාධිය තුල නිස්පාදනය වෙන බිහිවන ධනුම් පද්ධතියට විවිධාකාරයේ පැතිකඩ අයිති වෙනවා. විවිධාකාර පැතිකඩ මොනවද මේ පැතිකඩ? මේ සමාජය තුල විහිදෙන දනුම් පද්ධතියට අයිති වෙන පැතිකඩ. දැන් දැන් ඔයාලා තව දෙයක් පැහැදිලි වෙන්න ඇති. ඒ තමයි සමාජයෙන් සමාජයට තිබෙන දනුම් පද්ධතිය බොහෝ සෙයින් වෙනස් බව. සමහරවිට ආසියා ආදක සමාජවල එක හා සමාන දනුමක් තියෙන පුළුවන්. නමුත් මේ ගොඩාක පියාතට ගියොත් ආසියාව සහ අප්‍රිකාව අතර. ඒතර ආසියාව සහ අපි ගත්තොත් එහෙම ඔය ඇන්ටාර්කටිකා නැත්තම් හිම මිදුණ ප්‍රදේශවල එවැනි සමාජවල මේ දනුම් පද්ධති විශාල වෙනසක් දකින්න පුළුවන්. එතකොට මේ දැනුමට මොනවද අයිති වෙන්නේ? එකක් තමයි සමාජය සංවිධානය කර ගැනීමට අවශ්‍ය ඇගයුම්. සමාජය සංවිධානය කර ගැනීමට අවශ්‍ය ඇගයුම් මේකට අතුලක් වෙනවා. සමාජයේ සංවිධානය කරගැනීමට අවශ්‍ය ඇගයුම් මේ පද්ධතියට ඇතුළත්. ඊට තමයි ආර්ථික හුවමාරුකම් විධිමත් කරගන්න අවශ්‍ය ප්‍රායෝගික පියවර. ආර්ථික හොමාරුකම් විධිමත් කරගැනීමට අවශ්‍ය ප්‍රායෝගික පියවර මේකට ඇතුළත් වෙනවා. තව එකක් තියෙනවා. ඒ තමයි ඇගයුම් හා විශ්වාස. ඇගයුම් සහ විශ්වාස. අපි බලමු මේ සමාජය තුළ නිෂ්පාදනය වන දැනුම් සම්භාරයේ විදි පැතිකඩ තියෙනවා. ඒක තමයි සමාජයේ සංවිධානය කරගන්න අවශ්‍ය ඇගයුම් මේ තුළ තියෙනවා. අනික ආර්ථික හොමාරුකම් විධිමත් කරගන්න අවශ්‍ය ප්‍රායෝගික පියවර මේ තුළ තියෙනවා. අනික තමයි ඇගයුම් සහ විශ්වාසයන් මේ තුළ තියෙනවා. එතකොට මෙන්න මේ අතීත සමාජය තුළ නිෂ්පාදනය වුණු මේ දැනුම් සම්භාරය වර්තමාන සමාජයටත් වැදගත් වෙනවා. වර්තමාන සමාජ ප්‍රවත්මටත් මේ දැනුම් සම්භාරය වැදගත් වෙනවා. අපි ඒ නිසා කියනවා මේක සාංස්කෘතික උරුමය. සාංස්කෘතික උරුමය මේ පරම්පරාවෙන් පරම්පරාවට උරුමු දැනුම් සම්භාරය අපේ සාංස්කෘතික උරුමය. පරම්පරාවෙන් පරම්පරාවට උරුමු දැනුම් සම්භාරය සාස්කෘතික උරුමය. මේක පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා මේ දක්වා ඇයි මේ තුල කිසියම් වටිනාකමක් තියෙන නිසා, මේ තුලින් කිසියම් කාර්යභාරයක් සිදු වුණු නිසා තමයි මේ දක්වා මේ දරුණු සම්භාරය පවතින්නේ. ඒ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් නිසා. එතකොට මේ අතීත සමාජයේ හදපු මේ දනුම් සම්භාරය අද වර්තමානයේ අපිට වැදගත් වෙනවා. අපි එදිනදා ජීවත් වීමේදී අපි මූලධන ප්‍රශ්න හයක් ගැටළු නිරාකරණය කරගන්න මේ දනුම වැදගත් වෙනවා. අපි උදාහරණ ගත්තොත් පාරම්පරික වෛද්‍ය තාක්ෂණය, අපේ දේශීය වෙදකම, අපේ වාර්ත තාක්ෂණය, අපේ වාස්තු විද්‍යාව, අපේ කලා ශිල්ප, මේ සියල්ල අද අපිට වැදගත් වෙනවා. ඒ නිසා අපිට පොදුවේ කියන්න පුළුවන් මේ සියල්ල අපේ සාංස්කෘතික උරුමය. මේ පාඩමේදී මේ සාංස්කෘතික උරුමයට අයත් අපි මාතෘකා හයක් සාකච්ඡා කරනවා. ලංකාවේ
සංස්කෘතික උරුමයට අයත් වන මාතෘකා හයක් සාකච්ඡා කරනවා මේ පාඩම තුල. මම ටිකක් මේක මකන්නම්. ඒක ලියන්න. එකක් තමයි නීති හා සම්ප්‍රදාය. අරකට තියෙන සමාජ සංවිධානය. සමාජ සංවිධානය, නීති හා සම්ප්‍රදාය. අරකට තියෙනවා මුදල් සහ විනිමය. මුදල් සහ විනිමය. තව එකක් තියෙනවා පරිසරය සුරකින්. පරිසර සුරකීම. කාන්තා නියෝජනය. අනික දේශීය ආහාර. මේ විදිහට අපේ සංස්කෘතික උරුමයට අයිති අයත් වන මාතෘකා හයක් අපි මේ පාඩම සාකච්ඡා කරන්න යනවා. ආය බලමු. එකක් තමයි සමාජ සංවිධානය, නීති හා සම්ප්‍රදාය, මුදල් සහ විනිමය, පරිසරයේ සුරකීම, කාන්තා නියෝජනය, දේශීය ආහාර. මෙන්න මේ මාතෘකා හය මේ පාඩමේ සාකච්ඡා කරනවා. පුතේ මේක සටහනක් අවශ්‍යද? අර හිස්තම් පුරවන සටහන සම්පූර්ණ කරාම ප්‍රමාණවත් වෙනවද? සෝමෝක්යක් හදන වැඩේ ළමයින්ගෙන් මග අරනව නේද? පුතා මේ ටික හයිලයිට් කරන්න පුතේම. අපි බලාගෙන යමු. මෙන්න මේ දැන් හයිලයිට් මම කියන්නත් කියන්න. හයිලයිට් කරන්න. ඕනෑම සමාජයක් සමතුලිතව පවතින්නේ දැනුම පාදක කොටගෙනයි. එතනින් සමතුලිතව පවතින්නේ දැනුම පාදක කොට කෙනෙකුට හයිලයිට් කරන්න. සමාජයක් සමතුලිතව පවතින දැනුම පාදක කොට. මේකේ දැනුම ස්වාභාවික පරිසරයට ඊට අනුකූලව ජීවත් වීමේදී නිර්මාණය වන සංස්කෘතියට අදාළ වන පරිදි ගොඩනැගේ. ඊළඟට ලෝක සමාජවල එකිනෙකට වෙනස් දැනුම් පද්ධති දක්නට තිබේ. සෑම දැනුම් පද්ධතියක්ම සම්බඳුන් පද්ධතියක්ම සමාජයේ
samaje nishpadana karyakshamatawa samaje nishpadana karyakshamatawa tirasara pavatma tirasara pavatma tahawuru karai danum viyuhayata danum viyuhayata vividakare patikada ayatvi heka danum viyuhayata vividakara patikada ayatvi heka samaje samvidhane karaganeemata avashya adayum samaje samvidhane karaganeemata avashya adayum ආර්ථික හුවමාරුකම් විධිමත් කර ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික පියවර ආර්ථික හුවමාරුකම් විධිමත් කර ගැනීමට අවශ්‍ය ප්‍රායෝගික පියවර ඊළඟට ඇගයුම් හා විශ්වාස ඇගයුම් හා විශ්වාස ඊළඟට ඓතිහාසික සමාජයක් නිපදවන ඓතිහාසික සමාජයක් නිපදවන danum viyuha danum viyuha vartamana samajayakata uwada vartamana samajayakata uwada addakimak laba dei addakimak laba dei සංස්කෘතික උරුමය ලෙස හැඳින්වෙන්නේ එයයි. සංස්කෘතික උරුමය යනුවෙන් හැඳින්වෙන්නේ එයයි. යටම ටික බලන්න. පැරණි සමාජ සංවිධානය කරන සමාජ සංවිධානය නීති හා සම්ප්‍රදාය නීති හා සම්ප්‍රදාය මුදල් සහ විනිමය මුදල් සහ විනිමය මුදල් සහ විනිමය පරිසරයේ සුරැකීම kanta niyojane deshiya ahara hondai oy dama apata handinema kotase aapu padagat karun tika handinema kila kiyala putha samasta paadame saaraanshayak tiyena etana apita godak welawata ayin karanna deyak ne e siluma karunu padagat wenawa
අපි යමු ඊළඟ මාතෘකාවට ඓතිහාසික යුගයේ සමාජ සංවිධානය ऐतिहासिक युगी समाज संविधान अब मूलिम බලමු මේ සමාජ සංවිධානයක් කියන්නේ මොකක්ද සමාජ සංවිධානය යනු කුමක්ද අපි මේව හයිලයිට් කරගමු කිසියම් සමාජයක් තිරසර ලෙස පවත්වාගෙන යාමට ඉවහල් වන කිසියම් සමාජයක් තිරසර ලෙස පවත්වාගෙන යාමට ඉවහල් වන ඒකේ සමාජයේ වෙසෙන පුද්ගලයන් හා කණ්ඩායම් අතර පවතින සම්බන්ධතාවල ස්වરૂපය අපි බෝඩ් එකේ ලියමු කිසියම් සමාජයක් තිරසර ලෙස පවත්වාගෙන යාමට ඉවහල් වන ඒකේ සමාජයේ වෙසෙන පුද්ගලයන් සහ පුද්ගල කණ්ඩායම් අතර පවතින සම්බන්ධතාවල ස්වરૂපය මේ තමයි සමාජ සංවිධානය සමාජ සංවිධානය උදා මේක highlight කරගන්න කිසියම් සමාජයක් තිරසර ලෙස පවත්වාගෙන යාමට ඉවහල් වන ඒක සමාජයේ වෙසෙන පුද්ගලයන් හා කණ්ඩායම් අතර පවතින සම්බන්ධතාවල ස්වરૂපය මේක සමාජ විද්‍යාත්මක සංකල්පයක් ඕනම දෙයක් සාර්ථක වෙන්නේ ඒක සංවිධානාත්මක වුණාම තමයි නැත්නම් ඒක අසාර්ථකයි කිසියම් දෙයක් සාර්ථක වෙන එක සංවිධානාත්මක වෙන්න ඕන ඒ සංවිධානාත්මකභාවය නැත්නම් අනිවාර්යයෙන්ම අසාර්ථකයි එතකොට මේක සමාජික පොදුයි සමාජය වුණත් ඒක මනමින් සංවිධාන වෙලා නැත්නම් ඒ සමාජය අස්ථාවර වෙනවා මේ සමාජය අස්ථාවර වෙද්දී මොකක්ද වෙන්නේ සමාජයේ තියෙන නීතිය ආචාර ධර්ම සාම්ප්‍රදායික ඇගයුම් මේ සියල්ලම විනාශ වෙනවා සමාජය අස්ථාවර වෙනකොට සමාජයේ තියෙන නීතිය ආචාර ධර්ම සාම්ප්‍රදායික ඇගයුම් මේ සිරිත්‍රිත් මේ සංස්කෘතිය මේ සියල්ලම විනාශ වෙනවා සමාජය අස්ථාවර වුණොත් සමාජය අස්ථාවර වෙනකොට මිනිස්සු නීතියට ගරු කරන්නේ නැති වෙනවා නීති පිළිගන්නේ නැති වෙනවා
එවැගේම ආචාර ධර්ම නීති වගේම සිරිත්‍රි සාර ධර්ම මිනිසා තුලින් ගිලිහි යනවා. ඊළඟ අගයුම් අපි යහපත් ඇයි සම්මත වූ සම්මත කරගත් දේවල් තියෙනවා. මේ දේවල් විනාශයටපත් වෙන මේවා පවතින්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? සමාජයේ සාමකාමී භවෙන් තොර වෙනවා. මේ සියල්ල නිසා තමයි මේ සමාජයේ සාමකාමී පවතින්නේ. සමාජයේ මනරම් පවතින්නේ මෙන්න මේ දේවල් නිසා. නීතිය, ආචාර ධර්ම, සංස්කෘතිය, සම්ප්‍රදාය මේ දේවල් තිබුණොත් තමයි සමාජයේ සාමකාමී යහපත කරන් තියෙන්නේ. ඉතින් මේක බිඳවැටෙනකොට මොකද වෙන්නේ? අර සමාජයේ තියෙන සාමකාමී භාවය බිඳවැටෙනවා. දැන් අපි උදාහරණයක් ගමු. සමාජයේ නීතිය ක්‍රියාත්මක නොවනකොට මිනිසාට නීතිය පිළිබඳ විශ්වාසය නැති වෙනවා. දැන් අපි ප්‍රශ්නයක් වුණාම යනවා උසාවි අධිකරණයට යනවා. අධිකරණය අපිට යුක්තිය ලබා දෙනවා. එතනින් යුක්තිය ලබා දෙන්නේ නැහැ කියන විශ්වාසයක් මිනිසාට ඇති වුණොත් මිනිසා මොකද කරන්නේ? තමාගේ යුක්තිය තමා විසින්ම ලබා ගන්න පෙළඹෙනවා. තමාගේ යුක්තිය තමා විසින් ලබා ගන්න පෙළඹෙනවා. එතකොට මේ තමාගේ යුක්තිය තමා විසින්ම ලබා ගන්න ගියාම අන කැලෑ නීතිය රජ වෙනවා. කැලෑ නීතිය ශක්තිවන්තයා ජය ගන්නවා, දුබලයා පරාජිතපත් වෙනවා. ඉතින් මේ தත්ත මේක අත්‍යවශ්‍ය මේක මහ ව්‍යසනයක් වරපත් වෙනවා. ඊළඟට මේ ආචාර ධර්ම ඇගේ මේ සියල්ල එමය මේව නැති වෙනකොට ඒ සමාජ සම්පූර්ණ විනාශයටපත් වෙනවා. එතකොට මේ ඓතිහාසික යුගයේ මේ ලංකාව පාලනය කරපු මේ බුද්ධිමත් කාර්ශුරම් නායකයෝ පාලකයෝ අපේ රටේ සමාජය මනමින් සංවිධානය කරගන්න නිරන්තරයෙන් කටයුතු කරා. අපි පැරණි රජවරු පාලකයෝ මේ සමාජ මනමින් සංවිධානය කරලා තියාගන්න, සමාජ සංවිධානය ආරක්ෂා කරන්න, ඒක මනමින් පවත්වාගෙන යන්න ඔවුන් උපරිම කැප වුණා, දායකත්වය දැක්වුවා. එතකොට මේ සමාජ සංවිධානයක දක්න ලක්ෂණයක් තමයි මේ පුද්ගල සම්බන්ධතාවල තියෙනවා අනුපිළිවෙලක්. සමාජයේ පුද්ගල සම්බන්ධතාවල අනුපිළිවෙලක් තියෙනවා. අපි මේකට කියනවා දූරාවලිය. මොකද්ද මේක? දූරාවලිය. ඒ කියන්නේ සමාජ සම්බන්ධතාවල අනුපිළිවෙල. දූරාවලියක් තියෙනවා, අනුපිළිවෙලක් තියෙනවා. එතකොට මේ දූරාවලිය අපිට අඳුර ගන්න පුළුවන් ආකාර දෙකකට. මේ ක්‍රම දෙකකට මේක තියෙනවා. එකක් තමයි මේ දූරාවලිය ඉහළ සිට පහළට බලය ගලා එන දූරාවලියක් නම් ව්‍යුහයක් නම් අපිට කියනවා සිරස් දූරාවලිය. ඉහළ සිට පහළට සමාජ සම්බන්ධ අනුපිළිවෙලක් තියෙනවා. ඒ සමාජ සම්බන්ධ හැදලා තියෙන්නේ උඩින්නම් පල්ලෙහාට බලය ගලා කරන ආකාරයට නම් අපි ඒකට කියනවා සිරස් දූරාවලිය. අපි මේක කතා කරමු මට චූටි වෙලාවක් දෙන්න පුතා. අපි මේක පුතේ ඔයාලට මෙන්න මේක මතක ඇති. මන්ද මේක අපිට හම්බෙන තුන්වෙනි පාඩමේ මේ සිරස් දූරාවලිය. මෙතන එක පැහැදිලිවම තියෙනවා. ඉහළෙන්නම් පල්ලෙහාට බලය ගලා කරන සම්බන්ධතාවයක්, ව්‍යුහයක් තියෙනවා. උඩින් ඉන්නවා මහරජු, අපුරු මුකා, දෙවස්සේ මහ ඇමති, රජු ළඟට ඉන්න ප්‍රධානියා, ඇමතිවරු සහ සේනාපතිවරු. ඊට පස්සේ ඉන්නවා ඊට පහළින් භාණ්ඩාගාරකවරු. ඊට පහලින් ඉන්නවා භෝජනශාලා අධිකාරී. ඊට පහලින් ඉන්නවා වත්සිරිස්තා චාරිත්‍ර පිළිබඳ අධිකාරී, පොතුරු ගෑනා.
itu pahaling innoa nagara paripalaka itu pahaling innoa visala sankhyawa nagara udika asa adeka hati adeka nata adeka pana adeka rupa adeka kana pedika me vidiyata visala pirisak innoa samantara itu pallehaya menna meka tamai api me katha karana siras durawali ihala sita pahalata balaya galagena yana viyuhaya udainam pallehata balaya galayana viyuhaya me siras durawali honda etakota samaje samaj sambandhawala anupidivelak tiyenawa api ekata kiyenawa durawaliya me anupidivela udainam pallehata balaya galagena aakare viyuhayak nam eka siras durawali menne meka apita hondatam pahadili wenawa me siras durawali pilibanda metane meka thamai durawali ada unath puta mehema thama janadhipathiwarya ita passe agramathiwarya amathiwaru e widiyata apita meka pahalata giyenna puluwan warthamane pawa e durawali thiyenu ilagata thawa ekak thiyenu me samaje thiyenawa me samantara balayen yukta sambandha සමාන්තර බලයෙන් තු සම්බන්ධතා ඒ විහු තියෙනවා එහෙම විහුයක් සමාන්තර බලයක් තියෙනවා අපි උදාහරණ ගත්තොත් ආයතන ප්‍රදානින් අපිට ගන්න පුළුවන් අපේ ගමකෝ අපේ ප්‍රදේශයට ගලපන ආකාරයට අපි හිතමු පාසල විදුහල්පතිවරයා පොලිසියේ ඉන්න ඕඅසි මහත්තයා බැංකුවේ මැනේජර් මහත්තයා ප්‍රාදේශීය ලේකම්තුමා itu tapal karya le tapal istana itu putih beraya terus megallo me me pawatna me samaji ah itu padani abis tahu kamu rohle adyaksik beraya terus mevaga megallo atre kisya sambandha yaktieno sambandha yaktieno on samantar balen ukta tirisa saman balayak megallo bukti bintini megallo ini balayak megallo tieno tapi kita tahu dia kurun terungga mu memihitan අපි හිතමු ඔබ යනවා රෝහලට කිසියම් කාර්යයක් කරගන්න රාජකාර කටයුත්තක් නිදන්නකෝ එතකොට ඔබට ඒ දේ කරගන්න තරමක් ප්‍රමාද වෙන්න පුළුවන් ඔබට දක්වන සැලකිලි අඩු වෙන්න පුළුවන් හැබැයි පාසල විදුහල්පතිවරයා යන රෝහලට කිසියම් කාර්යයක් කරගන්න එතකොට කෙලින්ම ඒ රෝහලේ අධ්‍යක්ෂකවරයා ඔහුට ඒ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා පොලිසිය වාසි මහත්තයා රෝහලට ගියොත් විශේෂ සැලකිල්ල කුරු දක්වනවා බැංකුවේ මැනේජර් මහත්තයා එතනට ගියොත් සැලකිල්ල දක්වනවා ඒ වගේ තමයි රෝහලේ අධ්‍යක්ෂකතුමා බැංකුවට ගියොත් ඒ බැංකුවේ මැනේජර් මහත්තයා සැලකුණ විශේෂයෙන් සැලකිල්ල දක්වනවා ඒ මොකක්ද මේ හේතුව මේ ආයතන ප්‍රධානීන් මේගොල්ලෝ ප්‍රභූන් මේගොල්ලෝ ආයතන ප්‍රධානීන් ඔවුන් අතර සම්බන්ධයක් තියෙනවා ඊට පහළ මට්ටම සහ ඔවුන් අතර සම්බන්ධයට වැඩිය එහා ගිය සම්බන්ධයක් ඔවුන් අතර තියෙනවා සම්බන්ධතාවයක් තියෙනවා අපි දෙයක් කරගන්න විදුහල්පතිවරයා කියලා කතා කරොත් එහෙම ඒක ලේසියෙන් කරගන්න පුළුවන්. දැන් මම ගුරුවරයෙක් වුණත් මට වඩා සැලකිල්ලක් අනිවාර්යෙන් දක්වනවා මේ පාසල විදුහල්පතිවරයාට. වෙනත් ආයතනකින්. ඒ තමයි ස්වභාවය. පෞද්ගලික හැදෙනක අපි එක පැත්තක දාමු. රාජකාරි මට්ටමින් ගතර පස්සේ කිසියම් කාර්යයක් කරගන්නකොට මේ ආයතන ප්‍රධානීන් අතර මේ සම්බන්ධය දැක් ගන්න පුළුවන්. ඒක වැදගත් වෙනවා. ඒ හරහා කිසියම් කාර්යයක් කරගන්නකත් පහසු වෙනවා. ඉතින් මොකක්ද මේ මෙතන සමාන්තර බලයක් තියෙන අය අතර තියෙන සම්බන්ධතාවය මෙන්න මේක අපි කියනවා මේක තිරස් දූරාවලිය තිරස් දූරාවලිය සමාන්තර බලයක් සහිත සමාන්තර බලයක් සහිත සම්බන්ධතා ව්‍යුහය. දර සමාජයක මෙහෙම දෙකක් දක්වන්න පුළුවන්. එකක් තමයි සිරස් දූරාවලිය. ඉහළ සිට පහළට බලය ගලා යන ආකාරයේ ව්‍යුහයක් තියෙනවා.
ඊළඟට සමාන්තර බලයෙන් කිවි හොයක් තියෙනවා. දැන් උදාහරණ බලමු දෙවිකට. මේ බලන්න මේක හොඳ උදාහරණය. නා උඩ තියෙනවා මේ ඇමතිවරු සහ සේනාපති. දල්ලකම දාලා තියෙන්නේ ඇමති හා සේනාපති. ඔවුන්ට සමාන බලයක් තියෙනවා. තව පල්ලෙහා බලමු අපි. නාගරික වාස්තු විද්‍යාඥ නගර උඩික. දල්ලකම දාලා තියෙනවා අශ්වහංශයේ ප්‍රධානි අසාදේ. මේ සමාන්තර බලයක් තියෙන එක දරලකුණ මේක සම්බන්ධයෙන් පෙන්නන්නේ ඊළඟට ඇත් අංශයේ ප්‍රධානි දරලකුණ සම්බන්ධ කරලා තියෙනවා හති අ දෙක ඊළඟ නට අ දෙක රූප අ දෙක පන අ දෙක කන පෙඩික මෙන්න මේගොල්ලෝ සමාන බලයක් භුක්ති විඳින නිලධාරීන් ප්‍රධානින් එක් එක් අංශවල නායකයන් ප්‍රධානින් මේ තමයි තිරස් දූරාවලිය සඳහා අපිට ගන්න පුළුවන් හොඳම උදාහරණ. එතකොට මේ වෙන දූරාවල දෙකක් මේ සමාජ තුල දකින්න හම්බ වෙනවා. හොඳයි. උදා මේ ටික highlight කරගමු. මංගතලයේ මුලම ටික highlight කරන්න ඇද්දී පුතාලා ඔගොල්ලෝ කිසියම් සමාජයක් තුරසලස පවත්වාගෙන යාමට ඉවහල් වන ඒක සමාජයේ වෙසෙන පුද්ගලයන් සහ පුද්ගල කණ්ඩායම් අතර පවතින සම්බන්ධතාවල ස්වરૂපය. ඒ තමයි සමාජ සංවිධානය. ඊළඟට සමාජ සංවිධානයේ අස්ථාවරූපිත ඒ පවතින නීතිය ආචාර ධර්ම හා සම්ප්‍රදායික ඇගයුම් විනාශ වේ. ඊළඟට සමාජ සංවිධානයක දක්නට තිබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ සමාජ සංවිධානයක දක්නට තිබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ පුද්ගල සම්බන්ධතාවලට අනුපිළිවෙලක් තිබීමයි. සමාජ සංවිධානයක දක්නට තිබෙන ප්‍රධාන ලක්ෂණයක් වන්නේ පුද්ගල සම්බන්ධතාවලට අනුපිළිවෙලක් තිබීමයි. එය හැඳින්වෙන්නේ දූරාවලිය යනුවෙනි. එය ඉහළ සිට පහළට බලය ගලා යන ව්‍යුහයක් නම් ඊට සිරස් දූරාවලියයි කියනු ලැබේ. එය ඉහළ සිට පහළට බලය ගලා යන දූරාවලියක් නම් එය සිරස් දූරාවලියයි කියනු ලැබේ. රජු ඇමතිවරු වෙනත් ප්‍රතිනිධාරීන් වශයෙන් ඉහළ සිට පහළට අනුපිළිවෙලකට සකස් වීම ඊට උදාහරණයක්. ඊළඟට සමාන්තර බලයෙන් ව්‍යුහද සමාජවල තිබේ. විවිධ ආයතනවල ප්‍රධානීන් එක සමාන මට්ටමකලා සැලකේ. විවිධ ආයතන ප්‍රධානීන් එක සමාන මට්ටමකලා සැලකේ. එවැනි සකස්මක් හැඳින්වෙන්නේ තිරස් දූරාවලිය යනුවෙනි. හොඳයි. පුතාලා විනාඩි 10ක විවේකයක් ගන්න අරන් එන්න.
දැන් වෙලාව 10යි 10යි 10 වෙනකොට බලමු අපි. එතකොට මේ සමාජ දූරාවලියේ ඉහළම ස්ථාන ඉහළම ඉන්නේ කවුද? රජතුමා. ඒ රජ පිළිබඳ සංකල්පයක් තියෙනවා. සංකල්ප ගණනාවක් තියෙනවා. අපි කලින් පාරම කතා කරා. විවිධ ස්වරූපෙන් රජතුමා පෙනෙන උත්සාහ කරා. උත්සාහගත සමාජ ඉදිරියේ දේවත්වෙන් සැලකුවා රජතුමා. ඊළඟට බෝසත්ත්ව වශයෙන් රජතුමා සැලකුවා. ඒක නොඑක් සංකල්ප තිබ්බා. තව සමහර අය චක්‍රවර්ති විදිහට පෙනෙන සිටියා. තව සමහරු මේ ආලක මන්දාධිපති කුවේර වශයෙන් පෙනෙන සිටියා. يعني පර්වත රාජ සංකල්පය දරුවා. ඒක නොඑක් සංකල්ප රජවරු දරුවා. ඒ සියල්ලම රජ කුසස්ව හඟවන්න යදාගත් සංකල්පයන්. එතකොට මේ රජතුමා කෙසේ වුවත් මේ රජු මේ බෝසත් ගුණයෙන් යුක්ත විය යුතු බව ළඟට මේ රාජ්‍යත්වයට පරම්පරාවෙන් උරුමය ලැබිය යුතු බව පිළිගත්තා. රජතුමා උත්තරීතර පුද්ගලයෙක්. එතකොට අපි කතා කරා නොඑක් ආකාරයෙන් රජතුමාව හඳුන්වපු ආකාර අපි දකිනවා. දිව්‍යන් වශයෙන්, බෝසත්ත්වයන් වශයෙන්, ඊට පස්සේ පර්වත රාජ සංකල්පයෙන්, ඊළඟට චක්‍රවර්ති සක්විති ආකාරයෙන් නොඑක් ස්වරූපයෙන් රජතුමාව හඳුන්ලා තියෙනවා. මේක උදාහරණයක් විදිහට තියෙනවා. කූටකන්වාපේ රජතුමා දඹුලු විහාර පර්වත ලිපියේ තමන් හඳුන්වන්නේ නර ඉසර නරයන්ට ඊශ්වර කියන ආකාරයෙන් ਉਹ හඳුන්ලා තියෙනවා. ඊටකට ඒ රජු මේ සමාජ දූරාවලිය තුල ඉහළම ස්ථානයේ දරන පුද්ගලයා මේ කතා කරේ රජු. ඊළඟට කවුද මේ සමාජ දූරාවලිය ඉහළම ඉන්නේ? රජතුමාට සමීපව කටයුතු කරපු පුද්ගලයෝ. ඒගොල්ලෝ රාජකීය නිලධාරීන්. රාජකීය නිලධාරීන්. මේගොල්ලෝ මේ නවවන සිවස්සේ සෙලිපිවල ඔයාලට පේනවා මෙන්න මේ කොටුව. හදින උදාරින් මේ නවවන සිවස්සේ සෙලිපිවල මේගොල්ලෝ හැඳින්නුවා රත්කොල් සම්දරු. රත්කොල් සම්දරු මේ නමවන සිවස්සේ සෙල්ලිපි. නමේ සිවස්සේ. අප බලමු මොකක්ද මේකේ තේරුම. මේකේ තේරුම. රාජ කුල ස්වාමි දරු. මේක තේරුම රාජ කුල ස්වාමි දරු. රාජ කුල ස්වාමි දරු. අපි දකිනවා මහනුවරදී වෙනකොට මේ පිරිසක් බිහි වෙනවා රදල. රදල. මේ රාජකුල ස්වාමිගරු කෙනෙක් තමයි රදල කෙනෙක් හැදලා තියෙන්නේ. අපි බලමු හැදුණු ආකාරය. රාජකුල රාජකුල එතනින් රත්කොල් රාජකුල රත්කොල් රදොල් රදල මේ මෙහෙමයි මේ මහනුවර යුගයේ වෙනකොට රදල කියන එක නිර්මාණය වෙන්නේ නමෝන සිවස්සේ රාජකුල ස්වාමිදරු රත්කොල් සම්දරු කියන එකෙන් මහනුවර යුගයේ වෙනකොට ඒක සකස් වෙලා රදල කියන වචනය හැදුනා. එතකොට
මේ රජතුමා ළඟට සමාජයේ ඉහළම තත්ත්වෙක හිටියා මෙන්න මේගොල්ලෝ. ඒගොල්ලෝ රජුට සමීපව සේවය කරමින් රටේ පරිපාලනය සම්බන්ධ වෙමින් අකුරු පුද්ගලයෝ මෝ සමාජයට බුද්ධමත් ඉහළ වැඩගත් ප්‍රබුන් කණ්ඩායමක් පිරිසක්. අප බලමු ඊළඟට මේක තියෙනවා මේ බෞද්ධ සංග්‍රහණය. බෞද්ධ සංග්‍රහණය. අපි ගත්ත මෙන්න මේ කොටස. සංග්‍රහණය. එතකොට භික්ෂුන් වහන්සේලා බෞද්ධ සංග්‍රහණය රජයට අනුශාසනා කරමින් රජතුමාට රට පාලක අනුශාසනා කරමින් සමාජ දූරාවලිය තුල ඉහළම ස්ථානයක වැඩ වාසය කරනවා. සමාජ දූරාවල ඉහළම ස්ථානයක. මේ ඉහළම ස්ථානයකට ආපු ආකාරය මෙහිමයි. ඒක ටිකක් බුදු ශාසනය සම්බන්ධ කතාවක්. ඒ බුදු ශාසනය පිළිවෙලට පස්සේ වික්ෂුන් වහන්සේ කෙනෙකුට සලකන්නේ කොහොමද කියන පිළිබඳ ගැටලුවක් මතු වුණා. කොහොමද වික්ෂුන් වහන්සේ කෙනෙකුට සලකන්න ඕන සත්කාර කරන්න ඕන? එතනදී රජෙකුට සමාන ආකාරයෙන් සලකන්න කියන එක තීරණය වුණා. භික්ෂුන් වහන්සේ සලකනා කරගෙන ගැටලුවක් මතු වුණා. එතන තීරණය වුණා රජෙකුට සමානව සලකන්නේ නිසා භික්ෂුන් වහන්සේ සලකන්නේ රජෙකුට සලකන ආකාරය. ඔබ දන්නවා ආසනයක් පනවුවොත් ඒකට පිරුවටයක් දානවා, පාවට ඉලනවා, පාද ඕනේ කරනවා, ආහාර පිළිගන්නදී අපි ඉහළම ආකාරයෙන් ඒක සියල්ල කටයුතු කරනවා. එහෙම සලකන භික්ෂුන් වහන්සේට ඒ වගේම මේ භික්ෂුන් වහන්සේලා මෙන්න මේ දරුත්වයක් එක්ක රජයට අනුශාසනා කරමින් රජතුමාට අනුශාසනා කරමින් රජුන්ගෙන් පවා කරුණම් වුණාම ගඳුන් පුදුන් ලැබමින් සමාජ දූරාවලිය තුළ ඉහළම ස්ථානයක වැඩ වාසය කරනවා. සමහර අවස්ථාවල භික්ෂුන් වහන්සේලා රටේ පාලන ක්‍රියාවලියට සම්බන්ධ වෙලා තියෙනවා. උදාහරණයක් තමයි මේ දැන් තියෙන උදාහරණේ සම්දිරලා පාටවුඩු කියලා එක නෙමෙයි. අතීතය බැලුවොත් අපි භික්ෂුන් වහන්සේලා රජවරු වැව් වලින් බදු අය කිරීමේ වගකීමේ කටයුත්තේ කාර්යභාරය පන්සලට පැවරුවා. ඔය පළවෙනි හදවන සිවස් වල වැව් වලින් බදු අය කළේ පන්සල අරහා. එතකොට එතනින් අපිට පේනවා රටේ පාලන ක්‍රියාවලියටත් භික්ෂුන් වහන්සේලා සංඝරත්නය දායක වෙලා තියෙනවා. ඒක සමාජ දූරාවලිය තුල ඉහළම ස්ථානයක සංග්‍රහණය කටවාසය කරනවා. ඊළඟට තවත් සමාජ ප්‍රභූ කණ්ඩායමක් ඉන්නවා. ධනවත් වෙළඳ ප්‍රධානීන් නැව් කප්පිත්තෝ, වෛද්‍යවරු, ගුරුවරු අදනම් කියන කාලකන්නි කියලා ගුරුවරු මේගොල්ලෝ සමාජයේ ප්‍රභූ කණ්ඩායම නියෝජනය කරන පිරිස්. වෙළඳ ප්‍රධානීන් නව කප්පිත්තන්, වෛද්‍යවරු, ගුරුවරු සමාජ ප්‍රභූ කණ්ඩායම වශයෙන් සමාජ දූරාවල තුල ස්ථානයක ඉන්නවා. ඒතර මේගොල්ලෝ ප්‍රජුව නිෂ්පාදනයට සම්බන්ධයි නෙවෙයි. විශේෂයෙන් මේගොල්ලෝ කෘෂිකර්මාන්තයට ගොවිදන් කටයුතු කරපු අය නෙවෙයි. මේගොල්ලෝ වෙනත් ආකාරයේ ක්‍රියාකාරක වෙච්ච පිරිසක්. ඊළඟට තව එකක් තමයි ප්‍රභූවරුන්ගේ පල්ලෙහා මට්ටමට පල්ලෙහායින් හිටියා
සාමාන්‍ය ජනතාව. ප්‍රභූන්ට පහල වෙන කවුද? සාමාන්‍ය ජනතාව. සාමාන්‍ය ජනතාව. එතකොට සෙල්ලිපි වල මේ සාමාන්‍ය ජනතාව හඳුන්වන්නේ කොහොමද? කුඩීන්. හවුද මේගොල්ලෝ කුඩීන්. එතකොට පුතා මේ කුඩීන් කියන කොටසට කවුද අයිති වෙන්නේ? ගොවියෝ. තව කියන්නේ වලන් සාදන. ආ වලන් හදන අය අපි කියමු කුඹල් කරුව නේද? කුඹල් කරුවා. තව? අම්මල් කරුවා. අම්මල් කරුවා. තව? දීවර. දීවරයන්. මණික් කපන්න. මණික් කපන අය. අපිට මෙහෙම ගමුද? අපි මෙහෙම ගමු ඈ. ගොවියන්. මේ ගොවියන්. ඊට පස්සේ දීවරයන්. ගොවියන්. දීවරයන්. මේගොල්ලෝ අපි කියමුකෝ ශිල්පීන් කියලානේ. ශිල්පීන්. මේ කුඹල්කරුවෝ, කම්මල්කරුවෝ, මැණික් කපන අය. මේ අය කවුද? මේගොල්ලෝ ශිල්පීන්. අපි හිතමු රෙදි වියන අය. මේගොල්ලෝ ශිල්පීන්. එතකොට ගොවියන්, දීවරයන්, ශිල්පීන්. අපි තව ගමු එඹේරුන්. එඹේරුන්. දඩයක්කරුවන්. මෙන්න මේ පිරිස් අයිති වුණා සාමාන්‍ය වැසියන් කියන කණ්ඩායමට. මේ සමාජ කුඩීන් පිරිස සාමාන්‍ය වැසියෝ. එතකොට මෙන්න මේ කුඩීන් තමයි සමස්ත සමාජය නඩත්තු කරන්නේ. මේ සමාජයට අවශ්‍ය සමාජය පවත්වාගෙන යන්න යැපෙන්න අවශ්‍ය කරන දේ නිෂ්පාදනය කරන්න කවුද? මේ කුඩීන්. ගොවියෝ බත නිෂ්පාදනය කරනවා. එදේරුන් අවශ්‍ය අරකුත් සත්ව ආහාර නිෂ්පාදනය කරනවා. එතකොට කුඹල්කරුවා අවශ්‍ය වළං නිෂ්පාදනය කරනවා. වළං විතරක් නෙවෙයි, තවත් බොහෝ දේවල් තියෙනවා. කම්මල්කරුවා අවශ්‍ය අව්‍යාධ නිෂ්පාදනය කරනවා. මේ විදිහට සමස්ත සමාජය පවත්වාගෙන අවශ්‍ය කරන මේ නිෂ්පාදනය බිහි කරන කණ්ඩායම තමයි මේ කියන සමාජීන කුඩී නැත සාමාන්‍ය වැසියෝ. ඊළඟට මේ සාමාන්‍ය වැසියාගේ දැන් ඔබට පේනවා මුත්තේ මෙන්න මේ ටික. මේ ශිල්පීන්, සාමාන්‍ය ශිල්පීන්. ඊළඟට ගොවියෝ, ඊළඟට දඩයක් කරුවෝ සහ ඇඹේරු. මේගොල්ලෝ ඔය කියන කුඩීන් න්‍යායතම නිෂ්පාදනය කරන්නේ සමාජ පවත්වාගෙන යන්න. අර ප්‍රභූ කණ්ඩායම නිෂ්පාදනය කරන්නේ නැහැ. අපි බලමු ඊළඟට මේ කුඩීන්ගේ මට්ටමට පල්ලෙවහින් තවත් අය හිටියා. සෝරි, අපි මේක බලමු ඉස්සෙල්ලා. මේ සාමාන්‍ය ජනතාව සහ මේ කුඩීන් සහ ඉහළ මට්ටමේ ප්‍රභූන් අතර තවත් කණ්ඩායමක් ඉන්නවා. කුඩීන් සහ ප්‍රභූන් අතර තවත් කණ්ඩායමක් ඉන්නවා. කවුද මේ කණ්ඩායම? කවුද මේ කණ්ඩායම? ප්‍රභූන්, කුඩීන්. මේ අතර කණ්ඩායමක් ඉන්නවා. ප්‍රභූන් සහ කුඩීන් අතර, මේ ප්‍රභූන් සහ කුඩීන් අතර සම්බන්ධය ඇති කරන පාලෝ මේගොල්ලෝ. මේ සම්බන්ධීකාරකයෝ මේගොල්ලෝ. නිලධාරීන් මේගොල්ලෝ. ඔව්, නිලධාරීන්. සාමාන්‍ය
Rajaye niladari. Api ye wacana dam saman. Ihalam aya kawuda? Ihalam raja niladari. Ara udama inne rajatuma lagama inne. Radalaya ratkon sandaru. Egolo raja niladari. Namuth mekena egolo neve. Egolo wada pahala mattame aya. Me prabhuwata mata pahala inna aya. Egolo samana rajaye niladari. Tawa innowa. Tawa kawuda inne? Samani belendan, samaniya belendan. Eka kota, ara belum sehirilo pedanin, nawa kapito, himaile mekiani, ni saman belendo. Eto na kudin sa prabuna tara sambandi kurna gani, mina meput kuleo, apeto samahara tu dakin na hambe noa, samana di ludarin, damola, sancare kerno. Eto kota. Mereka gamakan prasna, mereka samaan minisu, mereka niladariya itu dananwa. Ini niladariya mereka, ini Prabu untuk mereka dananwa. Eharaha mereka rajulangkete yanwa. Ini dia ramu aktino, yanwa. Mereka Prabu unsa kudin natara sambandhe guna ganmi, phalam borpatte ni, mereka samaan rajin niladarin sah, samaan velendan gina, tandaan. Jadi mereka itu mah, mereka phalam atme, bimatme prasna tika. Ihalak danung dene gini ani, mana me, ataram adi kanda ayam. Ilang itu me kudin tak palle hai, thawat pirisak samaj hitiya. Dusandahan nuna, me kudin tak palle hai samaj pirisak hitiya. Kaud me kudin tak palle hai ti piris. Dasyo. Dasyo, ikalu dasyo. Dasya. Kita itu kau dah, me dasya angge khare bare muka tu. Me kalau khare bare ya, badak krim, badak kata tu ledi ma, badak krim. Apa tu puluang, me dasya angge saman ni. Samaj anittai buktvinda varapasadya naitivaskam dasyant labuni nehen. Kod nehen. Dasyant varga dekat dakin hambuna. Mukati varga dekat. Paramparika dasyo. Kuli dasyo. Paramparika dasyo. Kaudumai paramparika dasyo. Tapi namak kiyeno. Anvayata. Anvayata dasyo. Anvayata dasyo. Megalo parang parika dasyo. Kawat kanda yung makitiya? Dana kita dasyo. O. Dana kita dasyo. Megalo parang parika dasyo. Anniwi megalo kuliyata labagat heki dasyo. Egal mekol lo, rakyat vidya itu, mereka tu orang kata perisa. Rakyat awasin kerana, orang itu jiwono pay, marga vidya mekol lo, mereka tu orang kata tienno. Mek vidya itu, dasyan marga, dekat dakin hambuna, ikat tamai. Anuaya itu das, anuaya itu mah, dana kita das. Mandai. Kita ambil ni mereka tu angkat tiga dagar ni, tu lesi okulan mereka terunggan. Mana metenar tapi amu? Hatta tapi tu way. Hatronya cede, mana metenar? Memang samada dura awalnya, ihalin mas sedinnya rajui. Kita mana dahana kute angkai ke? Memang dura awalnya ihalin mas sedin rajui. Angkai kedagangan itu mah pala bini, samaj dura ini helam istana kita terus teriak kerana, kalau itu mah pilih bandul, ekitino mah, ini raja kami param pariko rumuh ini, raja itu mah utarai terai, terus siapa esurek, itu nanti ini udah hari itu terai, sangkal kodak tiba, dewata, bodhisattva, parutraja, cakrawarti, itu kodak tiba.
අපි ළඟට මේකෙද බලමු රජුට සමීපව කටයුතු කළ වූ රාජිත නිර්ධාරියෝය අපි දමු අංක 2 එතම සමාජයේ ඊළඟ ප්‍රභු කණ්ඩායම ගැන කියන්නේ ප්‍රභු කණ්ඩායම ප්‍රක්කෝල් සම්දරු ගැන මේ කියන්නේ පදලියෝ ගැන ඊළඟට 79 පිටුවේ මහා සංඝරත්නය රජයට අනුශාසනා කරමින් සමාජ දූරාවලියේ ඉහළ ස්ථානයක වැඩ වදාළහ. අපි දාම් පොතේ තියෙන අංක 3 ඔය පැන්සලෙන් දාගන්න. අංක 3. ඔය කියන්නේ සමාජ දූරාවලිය තුල හම්බන තවත් ප්‍රභූ කණ්ඩායමක් වැඩගත් පිරිසක්. අපි ඊළඟට දාමු ධනවත් විලද ප්‍රදානින් නාවේ කටතුල යෙදුණු කප්පිත්තන් ඒ කියන්නේ ඔය කප්පිත්තෝ වෛද්‍යවරු හා ගුරුවරු ආදී එතනට දාමු අපි අංක 4 මේගොල්ලෝ සමාජයේ ඈත අතීතේ ඉඳන් ප්‍රභූවරු එතකොට පුතා ඇත්තනම මේ මම මේ ඔය මේ දැන් ඔකළු දන්නවා මේ වෙනකොට ගුරුරුන් ගුරුති අරගලයක් තියෙනවා ඒකත් එක්ක සමහර තොරතුරු මතු වෙනවා 1950 ගණන් වල දැන් මේක අපිට හිතන්න පුළුවන් ඇත්ත කියන කතාව මේ 950 ගණන් වල يعني මේ ධාන්‍ය ආණ්ඩුවෙන් පස්සේ 950 ගණන් වල ගුරුවරයාගේ වැටුප රුපියල් 350යි 350යි ඇමතිවරයාගේ වැටුප රුපියල් 375යි ගුරු වැටුප 350යි ඇමති වැටුප 375යි. ඒතර මේ සමාන රත්යක් තිබිලා තියෙනවා. يعني සමාජයේ දැන් මේක අපි දකිනකොට මේ දවස් දහස් ගානට එහා සමාජය තුල මේක ඉතාම හොඳින් ක්‍රියාත්මක වෙන්නේ නැති ගුරුවරයා සහ වෛද්‍යවරයාගේ වෘත්තීන් සමාජයේ ඉහළම තත්වයක සැලකූ තිබුණු වෘත්තීන් වශයෙන් සලකන්ද ඇති අපිට හිතන්න පුළුවන්. ඊළඟට අපි අංක 5 දාගමු. මෙකී ප්‍රභූන්ගේ මට්ටමට පහළින් සිටියේ රටේ සාමාන්‍ය ජනතාවයි. සෙලිබල් ඕන් හඳුන්වා දී තිබෙන්නේ කුඩින් යන නමිනි. අංක 5 දාන්න පුතේ. ඔන්න පස්වෙනි කණ්ඩායම ගැන තමයි ඔතන කියන්නේ. මේ දූරාවලිය තුල තවත් කණ්ඩායම් පස්වෙනි කණ්ඩායම. ඊළඟට තවත් කණ්ඩායමක් ගැන විස්තරයක් තියෙනවා. රටේ සාමාන්‍ය ජනතාව සහ ඉහළ මට්ටමේ ප්‍රභූන් අතර ප්‍රභූන් අතර සම්බන්ධතා පැවති සාමාන්‍ය වෙළෙන්දන් සාමාන්‍ය රජයේ නුදාරින් ආදී අතරමැදි පිරිස හරහායි. එතනට දාන්න පුතේ අංක 6. එන සමාජ දූරාවලිය තවත් එක කණ්ඩායමක් ගැන උතන විස්තරයක් තියෙනවා. අපි ඊළඟට සමාජ දූරාවලියේ පහළම මට්ටමේ සිටියේ 16 වේ. ඔවුන් සතු කාර්යභාරය කාර්ය වූයේ නොයෙක් වැඩ කටතුළු යෙදීමය. අපි දාම් පුතේ අංක 7. ඔය සමාජ දූරාවලිය තුළ තවත් එක කණ්ඩායමක් ගැන තියෙන විස්තරයක්. හොඳයි. අපිට මේ සමාජ දූරාවලිය තුල එක එක් කණ්ඩායම් 7ක් ගැන තොරතුරු වෙන වෙනම අඳුරගන්න පුළුවන් වුණා. අපි දැන් බලමු එහෙනම් මේක අවසාන කොටස. එතකොට අපි දකිනවා මේ සමාජ සංවිධානයට අයිති නොයෙක් කණ්ඩායම් තියෙනවා. එක එක් කණ්ඩායම් තියෙනවා. එතකොට මේ කණ්ඩායම් අතර යහපත් සම්බන්ධතාවය පවත්වාගෙන යා යුතුමයි. අනිවාර්යයෙන් මේ සමාජ මේ කණ්ඩායම් අතර යහපත් සම්බන්ධය පවතින ඕන. මේ හැම කණ්ඩායමක් අතින්ම තම තමන්ගේ කාර්යභාරය මැනවින් ඉෂ්ට වෙන්න ඕන. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? ඒ සමාජයේ මැනවින් පවත්වා ගන්න බැරි වෙනවා. එතකොට මේ සමාජ කණ්ඩායම් අතර මේ යහපත් සම්බන්ධය පවත්වාගෙන යන්න ඊළඟට සුභසිද්ධි ආරක්ෂා කරන්න අවශ්‍ය දේවල් ප්‍රතිතුමා කළා. සමාජ කණ්ඩායම් අතර සම්බන්ධය මනවින් පවත්වාගෙන යන්න
ඊට පස්සේ සමාජ සුභසිද්ධි ආරක්ෂා වෙන්න අවශ්‍ය දේවල් රජතුමාටින් ඉෂ්ට වුණා. මෙන්න මේක හයිලයිට් කරන්න. සමාජයේ අනුපිළිවෙල ගොඩනැගී තිබෙන එක් එක් ආයතන අතර තිබෙන බැඳීම ආරක්ෂා කර ගැනීමෙන් සමාජයක් බිඳ වැටීමට නොදී රැකගත හැකි බව අපරට පාලනය කළ බුද්ධිමත් රජෝ දැන සිටියේ. අපේ පාලකු දැනගෙන හිටියා මේ සමාජ අනුපිළිවෙල ගොඩනැගිලා තියෙන එක් එක් ආයතන අතර තියෙන බැඳීම ආරක්ෂා කරගත යුතුයි. ඒ බැඳීම ආරක්ෂා කරගත්තොත් සමාජය බිඳ නොවැටි පවත්වා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකට කියන වචනේ මොකක්ද? සමාජ ඒකාබද්ධතාව. සමාජ ඒකාබද්ධතාව. එහෙනම් මොකද්ද මේ සමාජ ඒකාබද්ධතාව කියලා කියන්නේ? සමාජයේ අනුපිළිවෙල කොට නැගී තිබෙන එක් එක් ආයතන අතර තිබෙන බැඳීම රැක ගැනීම, ආරක්ෂා කර ගැනීම. සමාජ ඒකාබද්ධතාවය. ඒක ඔන්න පොතේ වෙනම ලියා ගන්න බෝඩර් එකේ. සමාජය සමාජයේ අනුපිළිවෙල කොට නැගී තිබෙන එක් එක් ආයතන අතර තිබෙන බැඳීම ආරක්ෂා කර ගැනීම. සමාජයේ සමාජ අනුපිළිවෙල ගොඩනැගී තිබෙන එක් එක් ආයතන අතර තිබෙන බැඳීම ආරක්ෂා කර ගැනීම සමාජ ඒකාබද්ධතාවය. එතකොට ඔය තියෙන පුතා මේ ශිල්පීන් වශයෙන් වෙන් වෙලා හිටියා අපේ සමාජය. ඊට පස්සේ අපේ සමාජයේ කුල වශයෙන් බෙදලා හිටියා. මෙන්න මේ දේ සිද්ධ වුණේ මේ සමාජ ඒකාබද්ධතාවය පවත්වාගෙන යාම සඳහා ආරක්ෂා වෙන තමා මේ මේ බෙදීම් දකින්න හම්බුනේ. එතකොට මේ එක් එක් කණ්ඩායම් අතර මේ පාර්ශ්ව අතර මේ ආයතන අතර ඒ සම්බන්ධය මනවින් පවත්වා ගන්න අවශ්‍ය ක්‍රියාමාර්ග අප රජවරු ගත්තා. ඒ නිසා තමයි එදා සමාජය මනවින් පාලනය වුණේ. දැන් ඔබ දකිනවා එදාට වඩා සමාජයේ ව්‍යාකූලයි විෂම සමාජයක් තියෙනවා. මේ විෂම සමාජයේ හේතුව එහෙමනම් මේ සමාජ ඒකාබද්ධතාවය බිඳ වැටීම කියන එක අපිට පැහැදිලි. අපේ සමාජය තුළ එක් එක් ආයතන වලින් පාර්ශ්ව වලින් කණ්ඩායම් වලින් කෙරෙන්න ඕන කාර්යභාරය මනවින් නොවීම නිසා තමයි අද මේ අපේ සමාජය ව්‍යසනය දක්වා ගමන් කරන්නේ. එක් එක් කණ්ඩායම් තියෙනවා, ආයතන තියෙනවා, එතනින් වෙන්න ඕන කාර්යභාරය මනවින් නොවීම. ඒ නිසා සමස්ත සමාජයම අර්බුදයකට ගමන් කරනවා. ඉතින් අපේ පැරණි පාලකයන් මේ බැඳීම් ආරක්ෂා කරන්න කැප වුණා. ඔවුනු ගන්න පුරා සිරු ක්‍රියාමාර්ග ගත්තා. එනිසා ඒක සමාජයේ සාමකාමීව යහපත් ආකාරයෙන් ඉස්සරහට ගලාගෙන ගියා. අද අපිට වෙලා තියෙන ප්‍රශ්න තමයි ඒ කාර්යභාරය මනවින් ඉෂ්ට නොවීම. හොඳයි. අපි චුට්ටක් යමු ආපස්සට. ඊළඟ මාතෘකාවට නොයන්නයි මගේ අදහස. අද එමුතුවාලට පුතේක වැඩි වෙනවා.
පුතාලා මේක මේ ටික දැන් පුතා අරගෙන මේ ටික පුරවන්න ඕන නැත්තම් මේ ගොඩ ගහ ගත්තොත් වැඩේ අමාරුයි අප බලමු අපි යමු ওই පාඩේ මූලට පොඩ්ඩක් අපි කතා කරේ ඓතිහාසික දැනුම හා එහි ප්‍රායෝගික ආදේශන පිළිබඳව අපි කතා කර හැඳින්වීම කොටස පාඩමේ සාරාංශය එතනදී අපි කිව්වා සමාජයක් සමතුලිත පවතින්නේ දැනුම් පාද කොටගෙන ඒ දැනුම ඒක සමාජීය ඓති ස්වභාවික පරිසරයට අනුව සහ ඒ පරිසරය තුළ ජීවත් වීමෙන් හැදෙන සංස්කෘතියක් ඒ සංස්කෘතිය අනුව තමයි දැනුම නිර්මාණය වෙන්නේ. ඒ කියන්නේ පරිසරය සහ සංස්කෘතිය අනුව දැනුම නිර්මාණය වෙනවා. ඒ නිසා ලෝකයේ එක් එක් තැන්වල සමාජවල එකිනෙකට වෙනස් සාර්ථක දැනුම් පද්ධතියක් තමයි දකින්ද හම්බෙන්නේ. උද පරිසර වෙනස් නිසා සංස්කෘතිය වෙනස් වෙනවා. ඒ නිසා දැනුමත් වෙනස් වෙනවා. මේ දැනුම් පද්ධතිය සමාජීය නිෂ්පාදන කාර්යක්ෂමතාවය තහවුරු කරනවා. ත්‍රිසර ප්‍රවත්මත් ආරක්ෂා කරනවා. මේ දැනුමට විදාකර පැතිකඩ අයිති වෙනවා. සමාජය සංවිධානය කරගන්න අවශ්‍ය ඇගයුම් ඊළඟට ආර්ථික හුමාරුකම් විධිමත් කරගන්න අවශ්‍ය ප්‍රියවර ඊළඟට ඇගයුම් සහ විශ්වාස මේකට අයිති. එතකොට මේ අදට සමාජය මේ ස්වාගත නිෂ්පාදන කරපු දැනුම් පද්ධතිය අපිට වර්තමානයේ පවදගත් වෙනවා. වර්තමාන සමාජය පවත්වාගෙන යන්න අදට මේක වැදගත් වෙන නිසා මේක පාරම්පරිකව අපිට උරුම වූ නිසා මේකට කියනවා සංස්කෘතික උරුමය. මේ පාඩමේ අපි අපේ සංස්කෘතික උරුමයට අදාළ මාතෘකා හයක් සාකච්ඡා කරනවා. තරම සමාජ සංවිධානය, නීති සම්ප්‍රදාය, මුදල් සහ විනිමය, පරිසර ආරක්ෂා කිරීම, කාන්තා නියෝජනය, දේශීය ආහාර කියන සංස්කෘතික උරුමයට අයිති මාතෘකා හයක් මේ පාඩමේ අන්තර්ගත වෙනවා. අපි කතා කරා ඊළඟට සමාජ සංවිධානය පිළිබඳව. ඉස්සම් සමාජයක් ත්‍රිසර ලෙස පවත්වාගෙන යාමට ඉවහල් වන ඒකේ සමාජයේ වෙසෙන පුද්ගලයන් සහ පුද්ගල කණ්ඩායම් අතර පවතින සම්බන්ධතාවල ස්වરૂපය. ඉස්සම් සමාජයක් ත්‍රිසර ලෙස පවත්වාගෙන යාමට ඉවහල් වන ඒකේ සමාජයේ වෙසෙන පුද්ගලයන් සහ කණ්ඩායම් අතර තිබෙන සම්බන්ධතාවයේ සම්බන්ධතාවල අනුපිළිවෙල ස්වરૂපය සමාජ සංවිධාන. එතකොට මේ සමාජයේ මේ සංවිධාන භාවයක් අවශ්‍යයි. එහෙම නොවුනොත් ඕනම දෙයක් සාර්ථක වෙන සංවිධානය වුණොත් මේ සමාජයේ සංවිධානාත්මක භාවය නැති වුණොත් මොකද වෙන්නේ? සමාජයේ තියෙන නීතිය, ආචාර ධර්ම, සම්ප්‍රදාය, සංස්කෘතිය මේ සියල්ල විනාශ වෙනවා. සමාජයේ සාමකාමී බව නැති වෙනවා. අපිට පේනවා සමාජයක සමාජ සංවිධානයක විශේෂ ලක්ෂණයක් තියෙනවා. ඒ තමයි මේ සමාජ සම්බන්ධතා වලට අනුපිළිවෙලක් තියෙනවා. මේක දෙආකාරයි, දෙවිධයක් තියෙනවා. එකක් තමයි ඉහළ සිට පහළට බලය ගලාගෙන ආකාරයේ සම්බන්ධතාවයක් නම් තියෙන්නේ අපි කියන එකට සිරස් දූරාවලියක්. සිරස් දූරාවලියක් අපි මේ අනුපිළිවෙලට කියන දූරාවලිය. සම්බන්ධතල අනුපිළිවෙල දූරාවලිය ඉහළදන් පල්ලෙහාට බලය ගලාගෙන ව්‍යුහයක් නම් රටන සිරස් දූරාවලිය. උදාහරණ රජතුමා, මහැමතිවරයා, ඇමතිවරු, සේනාපතිවරු, භාණ්ඩාගාරික වශයෙන් අපි ගන්න පුළුවන්. ඊළඟට තව එකක් තියෙනවා. සමාන්තර බලයෙන් ව්‍යුහයක් තියෙනවා. ආයතන ප්‍රධානී අපිට ගන්න පුළුවන් සමාන බලයක් උත්තර පුද්ගලයෝ. වර්තමාන සමාජ අපි ගත්තොත් එහෙම එක්තරා ප්‍රභු කණ්ඩායමක් ඉන්නවා. අපි ගමු ආයතන ප්‍රධානී පාසල් ලේකම්, පොලිසිය වශි මහත්තයා, රෝහලේ අධ්‍යක්ෂකතුමා, බැංකුවේ මැනේජර් මහත්තයා, පාසල් දුහල්පතිවරයා, මේ ආදි වශයෙන් මේ ආයතන ප්‍රධානී ඔවුන් සමාන බලයක් උත්තර දෙන කණ්ඩායමක්. අපි ඒකට කියනවා තිරස් දූරා වලිය. මේ දූරා වලිය තුල ඉහිලම රජතුමා ඉන්නවා. ඒක පාරම්පරිකව ලැබෙන තනතුරක්. එතකොට ඔහු තුල විශේෂ ගුණාංගයන් තියෙන්න ඕන. ඒ හා සම්බන්ධ ගුණ සංකල්පන අපි කතා කරලා තියෙනවා. ඊළඟට මේ රජතුමා ළඟට ඉන්න වැදගත්ම කණ්ඩායම රජතුමාට සමීප සේවක නිලධාරීන්, අපි කියන රාජකීය නිලධාරීන් නමේ සිසිලි කුල කිව්වා මේගොල්ලන්ට. රත්කොල් සම්බරු රාජකුල ස්වාමි දරුවෝ. මහනුරුගේ වෙලකොට රදල කියනක හැදුනේ එතනින්. රාජකුල, රත්කොල්, රදොල් රදල කියන ආකාරයෙන් මහනුරුගේ වෙද්දී රදල කියන වචනය හැදුනා. ඊළඟට මේ සමාජ දූරාවලිය ඉහළම තැනක හිටියා විසුණු වහන්සේලා. රජුන් හා සමානවගරු සැලකිලි ලැබුවා. රජුන්ට අනුශාසනා කළා. සමහර අවස්ථාවල රටේ පාලනයටත් දායක වුණා. උදාහරණේ පළවෙනි හැදුනේ සිවස් වලදී
වැව්වලින් බදු ඇකන බලය තිබුණේ පන්සල් වලට. එතකොට තවත් සමාජික දුඛණ්ඩයක් අපිට හම්බ වෙනවා. වෙනද ප්‍රධානීන් නව කප්පිට්තු වෛද්‍යවරු හා ගුරු වාදීන් ඔවුන් සමාජ ඉහළ පොදු කණ්ඩායමක් ඔවුන් රුධිර නිෂ්පාදන සම්බන්ධ වූ පිරිසක් නොවේ. නිෂ්පාදන භුක්ති වින්දා රුධිර නිෂ්පාදන සම්බන්ධ නැහැ. ඊළඟට මේ ප්‍රබෝධ පල්ලයන්ට සාමාන්‍ය වැසියෝ එතනයි තුන ගොවියෝ එඳේරුන් නඩයක්කරුවෝ සහ ශිල්පීන් කියන අය මේ සාමාන්‍ය වැසියන්ට අයිති. ඊළඟට මේ ප්‍රබෝන් සහ සාමාන්‍ය වැසියන්ට සම්බන්ධ කරන අතරමැදියන් පිරිසක් හිටියා. පාලම මේගොල්ලෝ සම්බන්ධිකාරකයෝ සාමාන්‍ය රජයේ සේවකයන් සාමාන්‍ය වෙලෙන්දා. සාමාන්‍ය රජයේ සේවකයෝ ගම සංචාරය කළා. මෙසේ ප්‍රශ්න ගැන සාකච්ඡා කරා. ඉවර හුම්කන් දුන්නා. ඒවා ඉහිල්ට දැන්නුවා. ඒ අනුව මේ ප්‍රබෝන් සහ සාමාන්‍ය වැසියන් අතර සම්බන්ධ කරනගන්නේ මේ සාමාන්‍ය රජයේ සේවකයන් සහ සාමාන්‍ය වෙලෙන්දෝ. තමේ සාමාන්‍ය මිනිසාට පල්ලෙහෙන් තවත් අය හිටියා. ඒගොල්ලෝ කුඩ නැගවුද මේ තාසයන් ඔවුන්ගේ එකම දේ තමයි සේවය කිරීම වර්ග දෙකක් හිටියා. අන්වයාත පාරම්පරික දාසයෝ තව කටපිරිසක් හිටියා. ධනක් පිට දාසයෝ ඔවුන් කුලියද ගන්න පුළුවන් දාසයෝ. එතකොට මේ සමාජයක් මනමින් පවත්වාගෙන යන නම් මේ කණ්ඩායම අතර සම්බන්ධය ඒ මනමින් ආරක්ෂා කරගන්න ඕන. අතීත පාලකයෝ ඒ සම්බන්ධය ආරක්ෂා කරගන්න ඕන ක්‍රියාමාර්ග ගත්තා. මේ සමාජයේ අපි කියනවා සංකල්පයක් තමයි සමාජයේ ඒකාබද්ධතාවය. මොකද්ද මේ සමාජයේ අනුපිළිවෙල ගොඩ නැගී තිබෙන එක් එක් ආයතන අතර තිබෙන බැඳීම ආරක්ෂා කර ගැනීම. සමාජයේ අනුපිළිවෙල ගොඩ නැගී තිබෙන එක් එක් ආයතන අතර තිබෙන බැඳීම ආරක්ෂා කර ගැනීම සමාජයේ ඒකාබද්ධතාවය. අපේ රජවරු මේ සමාජයේ ඒකාබද්ධතාවය ඇති කරන්න බොහෝ සෙත් කැප වුණා. ක්‍රියාමාර්ග ගත්තා. හොඳයි. එහෙමනම් පුතේ අපි අද සමු ගන්නවා පුතාලා සටහන් පොත අරගෙන කියන්නේ අර නෝට්බුක් එක අරගෙන එහි ස්තම් පුරවලා නෝට් එක සකස් කරන්න. අපි නැවත හම්බෙන්නේ ලබන බ්‍රහස්පතින්දා හවස 5ට අපි හම්බෙමු. මේ පන්ති ගත්තේ අපි වගු දවසේ පන්ති කරන්න බැරි වුණා. ගැටලු ටිකක් මත වුණා. සිනේපුණා අපේ පෞලි සමාජික හේඳ බැරි වුණා පොත බන්දි කරන්න. අපි නැවත සුපුරුදු පරිදි පන්ති ගන්න හවස 5ට. ඊළඟට මේ සුපුරුදු විදියට අර අනිත් කණ්ඩායමට පන්ති ගන්නවා සිකුරාදා. ඒගොල්ලන්ට මම අමතර පන්තියක් ගන්නවා. ඒ අර කරන්න බැරි වුණා ඒගොල්ලන්ගේ පන්තියක්. ඒකට අමතර වෙලාවක් ගන්නවා. අපි ඒකට ගමු. එහෙමනම් මම හිතන් ඉන්නවා බ්‍රහස්පතින්දා වලට බැරි වෙයි. මම ගෲප් එකේ වෙලාවක් දාන්න ඕගොල්ලන්ට. සිකුරාදා කොහොමද යාළ පන්ති තියෙනවා. සිකුරාදා දෙකමාර හතරමාර පන්ති තියෙනවා. ඊට අමතර වෙලාවක් ගන්න. මේ සති සිකුරාදා තියෙනවා මේ පන්තිය. ඊට අමතර වෙලාවක් ගන්න. ඒක මම නම් ගෲප් එකේ දාන්න. එහෙමනම් අපි අදට සමුගමු. නැවත අපි ලබන බහසුඳ හම්බෙමු. මම මෙහෙම දෙයක්ත් තීරණය කරා. මාසයකට සතියකට සිතියම් ප්‍රමාණයක් යොමු කරන්න ඕගොල්ලන්ට ලකුණු කරන්න. ඒක ප්‍රමාණිකුල කරගෙන කියලා මම ඔයගොල්ලන්ට කිව්වා. නමුත් ඒ දේ කරනවා මදි. ඒ නිසා මේ මම තීරණය කරා නිශ්චිත ප්‍රමාණයක් සතියකට වෙන් කරලා දෙන්න. අද පුතාලට ලකුණු වල ගෲප් එකට දාන්න ඕනේ.